ඇත්තරම දැන් ගොඩක් වෙලාට තාක්ෂණයක නැඹුරුවත් එක්ක විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ඔබ සඳහන් කර මේ කෘතිම බුද්ධිය වගේ දේවල් එක්ක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ එක්කත් එක්ක ගොඩක් ජොබ්වල ස්වරූපය වෙනස් වෙනවා. හැබැයි ජොබ් එක නැති වෙන්නේ නැහැ. මොකද අන්තිමට ඔය ඔක්කොම තාක්ෂණය පාවිච්චි කරත් ඒ පාවිච්චි කරන්න ඒක යොදා ගන්න මේ මානව සම්පත අවශ්‍ය වෙනවා. අපි ගත්තොත් එහෙම දැන් කම්පැනිස් වල කම්පියුටරයිස් කරලා තියෙනවා මේ ගිණුම් කරන්නේ. කම්පියුටරයිස් අකවුන්ටින් තමයි හැමතැනම දැන් තියෙන්නේ. හැබැයි ඒ වුණාට අපි ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක වහලා නැහැ. තාමත් කම්පැනිස් වල අකවුන්ටන්ට්ස්ලා ඉන්නවා, අකවුන්ට් එක්සිකියුටිව්ස්ලා ඉන්නවා, ඒ වගේම මූල්‍ය පරිමන මේ පරිපාලනය කරන කළමනාකරවරයෝ ඉන්නවා, ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර්ස්ලා ඉන්නවා. ජොබ්ස් නැති වෙලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට කරන්න තියෙන රෝල් එක, කියන්නේ කරන්න තියෙන කාර්යභාරය වෙනස් වෙනවා තියෙනවා. ඒ වගේම තමයි අනිත් එක සමහරවිට දැන් වැඩ කරන්න ඔෆිස් එකටම යන්න ඕනේ නැහැ, රිමෝට් වර්කින්. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඉතින් අන්නේ තාක්ෂණයත් එක්ක ඇත්තම මොකක් හරි ශාස්ත්‍රයක අධ්‍යාපනය හදාරනවා නම් අපි ඒ ගැනත් දැනගෙන තමයි හදාරන්න ඕනේ. මොකද දැන් අපි හිතමු දැන් ඔබ කිව්වා වෛද්‍යවරයෙක් ගැන කියලා. දැන් අතර වෛද්‍යවරයෙක් නැතුව සමාජයේ පවතින්න බෑ අනිවාර්යෙන්. හැබැයි ඒ වුණාට දැන් ඔය කියන තාක්ෂණයත් එක්ක අපි ළඟට එන රෝගියා සමහරවිට වෛද්‍යවරයාට වඩා යාවත්කාලීන වෙලා ඉන්න පුළුවන් අර අර කියන තමන්ට තියෙන ප්‍රශ්න ගැන. මොකද එයා ඒක ගැන කියවලා එහෙම නැත්නම් ඒක ගැන තව මොන හරි තියෙන ඔය ඔය කියන කන්සල්ටේෂන් එකක් කෘතිම බුද්ධිය තියෙන කන්සල්ටේෂන් එකක් කරලා දැනුවත් වෙලා තමයි එන්නේ. ඒතර වෛද්‍යවරයා ඒ අනුව හැඩ ගැසුනේ නැත්තම් තමන්ගේ රෝගියාව සුව කරන්න එහෙම නැත්නම් එයාට අවශ්‍ය ගැළපෙන සේවාව දෙන්න බැරි වෙනවා. ඉතින් ඔකට තියෙන හොඳම දේ තමයි ඇත්තටම ගොඩක් වෙලාවට මේ තමන් කියන්නේ විෂය නිර්දේශයට අමතරව වෙනත් කුසලතා තමන්ට එකතු කරගන්න ඕනේ. විශේෂයෙන් දැන් තොරතුරු තාක්ෂණය වගේ පරිගණක තාක්ෂණය වගේ ඒ දේවල් ඔබ එකතු කරගත්තොත් දැන් අද තියෙන දැනුම ලබා ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එතකොට දැන් අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවරලා ගියත් දැන් මගේ ශාස්ත්‍රයේ තියෙන වෙනස්කම් දැන් ඔබ මොන හරි ශාස්ත්‍රයක් හදාරුවා කියන්නකො දැන් නීතිය ගත්තොත් නීතිය මම හදාරපු නීතිය නෙමේ අවුරුදු 10කින් රටේ තියෙන. එතකොට ඒක අප්ඩේට් වෙන්න මට හැකියාව වර්ධනය කරගත්තේ නැත්නම් මම අධ්‍යාපන ලැබෙන කාලේ අනිවාර්යෙන් මට අවුරුදු 5ක් 6ක් යනකොට මගේ දැනුම මේ ප්‍රමාණවත් මදි. නීති ඒ කියන්නේ හොඳ නීතිවරයෙක් හැටියට කටයුතු කරන්න. ඒ නිසා අපි ඇත්තටම ඩිග්‍රී එකක් හරි මොකක් හරි උපාධියක් ලබා ගන්නකොට ලබා ගන්න ඕනේ ඇත්තටම අපි දැනගන්න ඕනේ කොහොමද මේකේ දැනුම ගවේෂණය කරගන්න ඕනේ සහ මූලික අඩිතාලම ලබා ගන්න එක තමයි එතනින් වෙන්න ඕනේ. එහෙම නැතුව මං මේක දැනුම ලබාගෙන ඉවරයි කියලා කියන්න බෑ උපාධිය ගත්තයි කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ.